අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මේක ගැසට් අකුලන ආණ්ඩුවක් විපක්ෂ නායකවරයාගේ චෝදනා කිරිපිටි ආනයනී නතර කිරීමේ සූදානමක් ගැන ඇමති මහින්දානන්ද කියයි සුදුසුකම් ඇති විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීමේ අවස්ථාව විසින් අහිමි වෙලා ජවි පිපෙන් වාදේ වත්මන් රජයේ අකාර්යක්ෂම පාලනයක් ගෙන යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ පොළොන්නරුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොළොන්නරුව තමන් කඩුව අබන්ගඟ දකුණු වැල ශ්‍රී විවේකාරාමයේ පැමිණ විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රවේදී මහබැද්දේ ආනන්ද නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඊන අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම අහන්න කැමතියි මේ රටේ මහා වියතුන්ගෙන් සමන්විත වූ පාලනයක් නිර්මාණය වෙනවයි කියලා. ඇත්ත වශයෙන්ම සිදු වෙලා තිබෙන්නේ හැම අවස්ථාවකම ගැසට් පත්‍ර ගගහ ඒ ගැසට් පත්‍ර හකුලා ගන්න තත්ත්වය. සැමන් මිලට පරිප්පු මිලට ගැසට් පත්‍රයක් ගැහුවා. ඒක හකුලා ගත්තා. හාල් මිලට ගැසට් පත්‍රයක් ගැහුවා. වී මෝල් හිමි, සහල් මෝල් හිමි ඒ අධිකාරී බලය යටතේ රජය දැනගහලා ඒ ගැසට් පත්‍ර හකුලා ගත්තා. ගහන ගහන හැම ගැසට් පත්‍රයක්ම හකුලාගෙන ඉතාමත්ම අකාර්යක්ෂම අවිනිශ්චිත පාලනයක් සිදුවන්නේ. ඉතින් මට හොඳට මතකයි වර්තමාන අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරණයේදීත් ඉන් පසුවත් වේදිකාවට නගිනකොට පොල් ගෙඩියක් පොල් බෑයක් අරගෙන යන්නට එතුමා අමතක කරේ නැහැ. ඉතින් මං හිතනවා දැනුත් කාලේ ඉලවිලා තිබෙන්නේ අගමැතිතුමා ඇතුළු රජයටම පොල් ගෙඩි ටික අරගෙන වේදිකාවල නැගලා මේ පොල් මිල පිළිබඳව රටේ ජනතාවට සත්‍යවාදී විග්‍රහයක් කරන්න. මෙරටට කිරිපිටි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය මහින්දානන්ද අනුත්ගමගේ මහතා පවසනවා. ඒ නාවලපිටියේ ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අපේ රටේ කිරි ගන්න සත්තු ඉන්නේ 250,000යි. අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් අපි නිෂ්පාදනය කරන්නේ 35%යි. අනිත් ඔක්කොම පිට රටින් අපි කිරි ගේ. අපි එක දවසකට US මිලියන 1ක කිරි පිටි ගෙනවා. අපි පිට රටකින් විදේශ වලින් කන జాතියක් බවට අදපත් වෙලා තියෙනවා. අපේ රටේ ඉන්න කිරි ගන්න සත්තුන්ගෙන් රටේ නිෂ්පාදනයෙන් බෙදුවාම 1 කිරි හරකකින් කිරි ගන්න ලීටර් 4යි. මේ ලීටර් 4 මහන්සි වෙන්න ඕනේ. මේ සත්තුන්ට වතුර ටික දුන්නා නම් ලීටර් 5 දක්වා වැඩි කර ගන්න පුළුවන්. සියලුම මේ සත්තුන්ට අවශ්‍ය ගවගල් ආදාර, ඒ වගේම අවශ්‍ය කෑම ටික, අවශ්‍ය තනකොළ ටික, ඒ අවශ්‍ය සියලු දේ ලබා දීලා මේ කිරි නිෂ්පාදනය වැඩි කර ගන්න වැඩපිළිවෙලක් අපි දැන් කරගෙන යනවා. ජනාධිපතිතුමාගේ අවධානය කිරි වලින් ස්වයංපෝෂිත රටක් තව අවුරුදු 3ක් ඇතුළත අපි මේ රටට කිරි ආනයනය කිරීම සියල්ල අපි නවත්තන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා නව ශ්‍රී ලංකාවේ වැඩිම කිරි පිටි ආනයනය කරන රට තමයි අපේ ශ්‍රී ලංකාව. අපි මේ කිරි පිටි නවත්තනවා කියන්නේ නව ශ්‍රී ලංකාවේ අගමැතිතුමා ලංකාවට. මේගොල්ලෝ ඒගොල්ලෝ වැඩිම කිරි පිටි මේගොල්ලෝ ලෝකේ දෙවැනි රට අපි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කිරි පිටි ආනයනය කිරීම නවත්තලා අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන් අපේ රටේ අවශ්‍ය කිරි ටික නිෂ්පාදනය කරන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමට හැකියාව පවතින බව අමාත්‍ය දළසලහ පෙරම මහතා පවසනවා. ඒ මාතර පැවති වැඩසටහනකට එක් වෙමින් සූර්ය බලය පාවිච්චි කරලා විදුලිය ජනනය කරන්න, සුළං බලය පාවිච්චි කරලා විදුලිය ජනනය කරන්න, මේ පැත්තකට විසි කරන කුණු ටික පාවිච්චි කරලා විදුලිය ජනනය කරනවට කවුද අකමැති වෙන්නේ? අකමැති වෙන කණ්ඩායමක් ඉන්නවා හැබැයි කවුද අකමැති වෙන්නේ? අකමැති වෙන්නේ ඩීසල් වලට ප්‍රේම කරන කට්ටිය. ඒ අය නිලධාරීන් අතර ඉන්නවා, දේශපාලකයෝ අතර ඉන්නවා, වෙන වෙන තැන්වල ඉන්නවා. ඩීසල් ප්‍රේමීන්. සෞභාගයේ දැක්ම ගෝඨාභය රාජපක්ෂ ජනතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා ලියනවා 2030 වන විට. මේ ඉන්නේ 2021 ගිස්සේ. 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිය ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරලා විදුලිය ජනනය කරන්න ඕනි කියලා. දවස් 7ක් පසට ගියොත් ලංකාවේ සතුටින්ම නිදාගන්න මිනිහා කවුද? දලසලහ පෙරුම. ඇයි? ජලාශ ඔක්කොම පිරිලා. හැම ජලාශයක්ම දැන් වාන්දානවා. දැන් මේ දවස් 7ක් එක දිගට ලංකාවේ විදුලිය ජනනය කිරීමේදී ඩීසල් වලින් එක කඳුලක් හැදුවේ දැන්. 50% මුළු විදුලියෙන් හැදුනේ මේ පුනර්ජනනීය බලශක්තිය මේ වැස්සත් එක්ක අපිට එක ආශිර්වාදයක් වෙලා තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? කාර්ුණ ශිල්පීන් අඳීවි ඩලස් ගල කරන් ගියයි කියලා.
විසිපන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා සුදුසුකම් රත්න ගණකාධිපතිවරයෙකු පත් කර ගැනීමේ අවස්ථාවද අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ දවස්වල සුප්‍රසිද්ධ විදිහට යන්නේ ජනාධිපතිතුමාගේ කටවචනෙන් කියන දේ චක්‍රලේඛයක් වන්නේ කියන. කලින් නම් තිබුණා විගණකාධිපතිවරයාට සකිය සිය දුර කාලයේ කාර්යභාරය ඉටු කිරීමට නොහැකි වූ විට විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීම සඳහා තැනැත්තෙකු ආනුකම්පා සභාවේ අනුමැතියට යටත්ව පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ. 20 වෙනි සංශෝධනය. දැන් මේකේ පොදු වෙන්නේ විගණකාධිපතිවරයාට සිය දුරේ කාර්ය ඉටු කිරීම නොහැකි වූ විට විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීම සඳහා තැනැත්තෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ. දැන් සර්කියුල නෙමෙයි තියෙන්නේ සර්කියු දේ විගණකාධිපති වෙන්නේ සුසුසුකම්ලත් විගණකවරයෙක් නෙමෙයි. දැන් මේ යල්ල සකස් වෙන්නේ විගණන කොමිසම කියන ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා නම් ඒකේ තියෙන බරපතලකම තමයි මූල්‍ය පාලනයත් සම්පූර්ණ පාර්ලිමේන්තුවෙන් ගැලවිලා සර්කිය උදේ බවට පත් වෙන්න පුළුවන්. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මාස 6ක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවක් රජයට තියෙනවා. පහුගිය මැතිවරණ දෙකේදී ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට 19 ඉවත් කළා. ඒ සඳහා වූ විකල්ප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම සඳහා තමයි ජනතාවත් එක්ක සංවාදයකට එළඹිලා ඉන්නේ. සීන සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙන නිසා ඇතුලේ ඔළු ගෙඩි වලින් එක සංශෝධන අනුමත කරගන්න හැකියාව තියෙනවා. මුත් අපි එළිය ලොකු ව්‍යාපාරයක් ගෙනියන එකට විරුද්ධව රටේ ජනතාව පොහොට්ටුවට ඡන්දේ දුන්න ජනතාව පවා දැන් ඒකට විරුද්ධ වෙමින් සිටිනවා. පොහොට්ටුවත් එක්ක ඉදිරියට ගියපු භික්ෂුන් වහන්සේලා පවා ඒක විචනය කරනවා. දැන් ඒක අඳා ඉතාම රටට හානි කරයි. ඒක අඳා ඒක පරාජය කරන්න අවශ්‍ය හැම පියවරක්ම ගන්න අපි උත්සාහ කරනවා. වගා කිරීම ප්‍රතිවිරෝධවල නිලෙන්න අවශ්‍ය සියලුම බීජ විතරක් නෙමෙයි අනිත් සියල්ල අපි පාසු මුදලකට ගොවියට සරලන විදියට මේක ගොවියා පැත්තෙන් බලනවා වගේම පාරිභෝගික පාරිභෝගිකය පැත්තෙන් අනිත් පැත්තෙන් බලන්නත් ඕනේ. මුදලින් අඩු කරනවා වගේම ගුණාත්මක භාවයෙන් වැඩි කරන්න උත්සාහය ගන්න. කදිමෙට තිබූ රටක් අහෝ ඇද වැටිච්ච අඩිය මදි වෙයි ලෙව කන්නටවත් මෙහෙම ගියොත් පඩිය ඇඳි වතටත් වඩා හුඟක් වටිනාකම වැඩිය ප්‍රදි වෙනුවට අල්මාරියේ තිය මුද පොල් ගෙඩිය. ඒ සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ali හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.